හරිලාමයි අපි බලමු අද IQ වල දිසා ගානක් ආපුහම කොහොමද විසඳන්නේ කියලා දිසා ගානක් මම අද ලෑස්ති කරලා තියෙනවා ඕගොල්ලන්ට. ඉතින් මේ සියලුම රජයේ තරග විභාග සඳහා IQ පේපර් එකට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ IQ පේපරේ එන ගණන් වර්ගයක් තමයි මේ දිසා සහිත ගණන්. ඉතින් අපි බලමු දිසා සහිත ගණන් කොහොමද නිවැරදිව වේගවත් විසඳන්නේ කියලා. නිවැරදිව සහ වේගවත් කියන එක ඉතා වැදගත් වෙනවා. මොකද මේ IQ පේපරේට කාලය සීමා සහිතයි. ඉතින් අපි වේගවත් නිවැරදි ක්‍රමවේදය තෝරගත්තොත් තමයි ළමයි අපිට IQ පේපරේ ඉතාමත් ඉහළ ලකුණකට යන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ දිසා සහිත ගණනක් විසඳන්නේ කියලා අද. ඉතින් ඕගොල්ලෝ මේ මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් ඔබලා ලයික් බටන් එකක් දාන්න. එතකොට ඕගොල්ලන්ට ඉදිරියේදී මේ වගේ ගණන් සාකච්ඡා කරනකොට ඒවට සම්බන්ධ වෙලා දැනුම ලබාගෙන ඕගොල්ලන්ගේ IQ දැනුම වැඩි කරගන්න පුළුවන්. හරි, මම අද ගණක් දීලා තියෙනවා. බලන්න මේ ගණ දිහා. මේක තියෙනවා රුවන්, සුරේස්, චමින්ද, රාජා, අමල්, ප්‍රියංකර, බුතේජුහා, අල්විස් කියලා පුද්ගලයන් 8 දෙනෙක්ගේ නිවෙස්වල පිහිටීම සම්බන්ධයෙන් තොරතුරු තමයි දීලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයන්ගේ නිවෙස්වල පිහිටීම තමයි අපි හදාගන්න ඕනේ. ඒක හදාගෙන අසා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දිසා ගණක් විසඳද්දී ළමයි අපිට පහසුම සහ ලේසිම ක්‍රමවේදය මම උගලන්ට කියලා දෙනවා. ඉතින් අපි මේ ක්‍රමයට ගියොත් අපිට ඉතාමත් පහසුවෙන් ගණ විසඳ ගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලෝ ගහන සාමාන්‍ය දළ සටහනකට වඩා මේ ක්‍රමය මම මේ කියලා දෙන එක ඕගොල්ලෝ හිතන්නේ එතකොට මේකෙන් අපිට නිවැරදි ගාන විසඳ ගන්න පුළුවන් වෙනවා. මුලින්ම අපි ළමයි ගහ ගන්න ඕනේ මෙන්න මේ වගේ තිරස් සහ තිරස් කොටු තියෙන කොටු දැලක් ගහ ගන්න. එතකොට මේකේ මේ අතට බලපුවාම නේද තිරස්ව තියෙනවා පේලියක් තොරතුරු දාන්න. මේ අතර බැලුවොත් සිරස්ව තියෙනවා. ඉතින් මේ වගේ එකකට තමයි අපි තොරතුරු දාන්න ඕනේ. මොකද මේ දිසා තියෙනකොට නැත්නම් මේ සිරස් හරියට තිබ්බ නැත්නම් සමහරලාට දිසාව වෙනස් වෙලා ඔයගොල්ලන්ගේ ගණන් වලට උත්තර වාර දෙන්න පුළුවන්. එහෙම වුණොත් නිරපරාදේ අපි හරියට ගණන් හදාගත්තත් ලකුණු නැතුව යනවා. ඉතින් මම යටින් මේ මාලිමාවක් දාගෙන තියෙනවා. මාලිමාව දාගන්නේ අපිට දිසා කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. මේක ඔයගොල්ලන්ට තත්පර පහෙන් මේ නේද උපුල්ලේ ළඟ නැවෙන් ගිහින් ධම්මනිදිත බලාවරෙන් කියලා නේද තනි අකුරෙන් ලියාගෙන යන්න පුළුවන්. ඉතින් මේකත් දාගත්තාම දිසාව සම්බන්ධ කිසි ගැටලුවකුත් නැහැ. අපිට මේ පොයින්ට්ස් වලින් දීලා තියෙන ඒවා පොයින්ට්ස් වශයෙන් දාගෙන ගිහිල්ලා ගාන ඉතාමත් නිවැරදිව වේගවත් හදා ගන්න පුළුවන්. හරි, අපි පටන් ගමු පළවෙනි පොයින්ට් එකෙන්. පළවෙනි පොයින්ට් එක කියනවා අමල්ගේ නිවස සුරේෂ්ගේ නිවසට දකුණු දිශාවෙන් පිහිටා ඇත. හරි, ඒ කියන්නේ අමල්ගේ නිවස තියෙන්නේ සුරේෂ්ගේ නිවසට දකුණු දිශාවෙන්. හරි, මම මුලින් අමල්ව දාගන්නම්. අමල් කියන එක නම මම මැදට දාගන්නවා. මුලින්ම තොරතුරු දාන්න පටන් ගනි මම මැදින්. එතකොට මෙහෙම දාගෙන යද්දී අපිට අවශ්‍ය වුණොත් කොටු මේ වම් පැත්තට දකුණු පැත්තට උඩට යටට ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. ඒක මම මැදින් පටන් ගත්තා. එතකොට ඕන පැත්තකට ගියොත් මට අවශ්‍ය වුණොත් කොටු දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. පෑනේ සටහන් කරගන්න පුළුවන්. එතකොට අපි මේ නන් ලියාගන්නේ පැන්සලෙන්. හදිස්සියේ හරි අපි මේ පුරෝගෙන යන තර්කණයේ වැරදුනොත් අපිට නැවත මකලා හදා ගන්න පුළුවන්. කොටු දැල විතරක් ඔයගොල්ලෝ පෑන පාවිච්චි කරලා ගන්න. එතකොට සුරේෂ්ගේ නිවසට දකුණු පැත්තෙන් තමයි අමල්ගේ නිවස තියෙනවා කියලා කිව්වේ. එතකොට සුරේෂ්ගේ නිවස මෙතෙන්ට දාපුවාම තමයි අමල්ගේ නිවස දකුණු පැත්තෙන් තියෙන මේ සුරේෂ්ගේ නිවස මෙතන තියෙනවා. දකුණු කියන්නේ යට ළමයි. පල්ලෙහා පැත්ත තමයි දකුණු. මේ අපි දාගෙන තියෙන දකුණු තියෙන යට පැත්ත. එතකොට සුරේෂ්ගේ නිවසට දකුණින් ඔන්න අමල් ඉන්නවා. අමල් කෙනෙක් නම් මෙතෙන්ට දාගන්නත් පුළුවන්. අපි මෙතෙන්ට දැනට දාගන්න දාගමු. හරි, එතකොට අපි පළවෙනි ඩොට් එකට අදාළව පුරවගෙන ඉවරයි. ඒ හින්දා මම එක කහපාට කරනවා. දෙවෙනි ඩොට් එකට යන්. ඒකේ තියෙනවා රුවන්ගේ නිවස සහ රුවන්ගේ නිවස පිහිටා ඇත්තේ අල්විස්ගේ නිවසට වයඹ දිශාවෙනි. එතකොට මෙතන දැන් කියලා තියෙන්නේ මේ රුවන් සහ අල්විස්. අපි දාගත්තේ සුරේස් අමල්. මේ දෙන්නට කිසිම සම්බන්ධයක් නැහැ. මේ දෙන්නගේ නම් දෙක ගෑවිලා නැහැ. ඒ හින්දා අලුතෙන්ම අහපු තොරතුරක් මේකට දාගන්න යද්දී අපිට වරදින්න පුළුවන්. ඒ හින්දා සුරේස් සහ අමල් සම්බන්ධ වෙලා තියෙන ඩොට් එකක් තියෙනවා නම් අපි ඒ තොරතුරු ටික දාගෙන ඉමු. තුන්වෙනි ඩොට් එකට යන් අපි දෙවෙනි ඩොට් එක පොඩ්ඩක් මලකින් තියලා. බොතේජුගේ නිවස.
රාජාගේ නිවසට ගිනිකොන දිසාවෙන් හා සුරේස්ගේ නිවසට දකුණු දිසාවෙන් පිහිටා ඇත. ඔන්න සුරේස් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ බොතේජුගේ නිවස ගැන තමයි කියන්නේ. බොතේජුගේ නිවස තියෙන්නේ රාජාගේ නිවසට ගිනිකොන ඉල්ලු. ඒ වගේම සුරේස්ගේ නිවසට දකුණු ඉල්ලු. සුරේස් ඉන්නවනේ දැන්. සුරේස්ගේ නිවසට දකුණින් කියන්නේ මෙතන හෝ පල්ලෙහාට දාගන්න බුලම්. ඉතින් බොතේජු මම මෙතනින් දාගන්නවා දකුණු පැත්තෙන්. එතකොට සුරේස්ගේ නිවසට දකුණින් බොතේජු ඉන්නවා. ඒ වගේම මේකේ තව කතාවක් කියනවානේ. රාජාගේ නිවසට ගිනිකොනෙන් තමයි මේ බොතේජු ඉන්නේ. බොතේජුගේ නිවස තියෙන රාජාගේ නිවසන ගිනිකොනෙන්. ඉතින් අපි රාජා කෙනෙක් වෙනම් දාගමු. එතකොට රාජා කොතෙන්ට දැම්මොත්ද බොතේජු ගිනිකොනෙන් ඉන්නේ. මෙන්න මෙතන බලන්න මේ කොටුවට දැම්මොත් මේ පැත්ත බොතේජු ගිනිකොනෙන් සිටිනවා නේද? එතකොට රාජා මෙතෙන්ට දැම්මොත් රාජා මෙතෙන්ට දාපුවම තමයි බොතේජු ගිනිකොනෙන් ඉන්නේ. නේද? ගිනිකොන දිශාව මේ දිශාවමේ මාලිමාව බලන්න පුළුවන්. මේ ගිනිකොන කියන්නේ මේ පැත්ත. එතකොට රාජාට ගිනිකොනෙන් බොතේජු ඉන්නවා. සුරේෂ්ට ගිනිකොනෙන් බොතේජු ඉන්නවා. ඔන්න බොතේජු මේ කියලා තියෙන පොයින්ට්ස් දෙකටම අනු අපි හරියට දාගත්තා. මම ඒ ඩොට් එකක් ගත්ත හින්දා කහපාට කරගන්න. ඊට පස්සේ අමල්ගේ නිවස හා ප්‍රියංකරගේ නිවස පිහිටා ඇත්තේ රාජාගේ නිවසට නැගෙනහිර දිශාවෙන්ය. අමල්ගේ ප්‍රියංකරගේ නිවස පිහිටලා තියෙන්නේ රාජාගේ නිවසට නැගෙනහිරෙල්ලු. හරි, රාජාගේ නිවසට නැගෙනහිරින් අමල් ඉන්නවා දැනටමත් අපි දාගෙන තියෙනවා. ප්‍රියංකර ඉන්නෙත් නැගෙනහිරෙල්ලු. ඒ කියන්නේ ප්‍රියංකර මෙතෙන්ට දාගන්න පුළුවන්. හරි, ප්‍රියංකරකෝ. ඔන්න මම ප්‍රියංකර ගන්නවා. ප්‍රියංකරව දාගන්නවා මෙතෙන්ට. හරි. හරි. එතකොට රාජාගේ නිවසට නැගෙනහිරින් අමල් ඉන්නවා, ප්‍රියංකර ඉන්නවා නේ. නැගෙනහිර කියන්නේ මේ පැත්ත දිසා. මේ නැගෙනහිර තියෙන මේ පැත්තනේ. මෙතනින් බලද්දි මේ පැත්තට. එතකොට ඔන්න අපි ඒ ඩොට් එක දාගෙන තියෙන්නේ. අපි මේගාවකට අල්විස්ගේ නිවස අමල්ගේ නිවසට ගිනිකොන දිශාවෙන් පිහිටා ඇත. අල්විස්ගේ නිවස අමල්ගේ නිවසට ගිනිකොනෙල්ලු තියෙන. හරි. අල්විස් අපි එහෙනම් දාගමු. අමල් ඉන්නවනේ දැන් අපේ චාට් එකේ. අමල් මෙතන ඉන්නවා. අමල්ගේ නිවසට ගිනිකොනෙන් කියන්නේ අනිවාර්යෙන් අල්විස් ඉන්න ඕනේ. මෙන්න මෙතන. අල්විස් ඉන්නවා එතනින්. අමල්ගේ නිවසට ගිනිකොනෙන් අල්විස් ඉන්නවා. මේ ගිනිකොන කියන්නේ මේ පැත්ත. අමල්ගේ නිවසට ගිනිකොන දිශාවෙන් හා ප්‍රියංකරගේ නිවසට දකුණු දිශාවෙන්. ප්‍රියංකරගේ නිවසට දකුණු දිශාවෙන්ලු ඉන්නේ. හරිනේ. අමල්ගේ නිවසටද ගිනිකොනේ, ප්‍රියංකරට දකුණින්. දකුණ කියන්නේ යටනේ. හරි. එතකොට අපි ඒ තොරතුරක් දාගෙන ඉවරයි. බලන්න වීගා ඩොට් එක. රුවන්ගේ නිවස රාජාගේ නිවසට උතුරු දිශාවෙන් හා සුරේස්ගේ නිවසට බටහිර දිශාවෙන් පිහිටා ඇත. ඔන්න රුවන්ගේ නිවස ගැන තමයි කියන්නේ. රාජාගේ නිවසට උතුරු දිශාවෙන්ලු තියෙන්නේ. ඒ වගේම සුරේස්ගේ නිවසට බටහිර දිශාවෙන්ලු තියෙන්නේ. හරි. රාජාගේ නිවසට උතුරු දිශාවෙන් කියන්නේ උඩනේ මෙතන. රුවන්ගේ නිවස තියෙන්නේ. ඒ වගේම කියන සුරේස්ගේ නිවසට බටහිරින්ලු. හරිනේ. සුරේස්ට බටහිරින් කියන්නේ මෙතන. රාජාට උතුරින් කියන්නේ මෙතන. එතකොට මේ තොරතුරු දෙකම අපි දාගත්තා. මේ පොයින්ට් එක දාගත්තා. හරි. බලන්න ඊගාවට සුරේස්ගේ නිවසට නැගෙනහිර දිශාවෙන් හා ප්‍රියංකරගේ නිවසට උතුරු දිශාවෙන්. සුරේස්ට නැගෙනහිරේ, ප්‍රියංකරට උතුරෙන්. චමින්ද ඉන්නවලු. ඔන්න දැන් චමින්දගේ නිවස තමයි අපි දාන්න යන්නේ. සුරේස්ට නැගෙනහිරින් කියපුවාම සුරේස්ට නැගෙනහිර කියන්නේ මේ පැත්ත. ප්‍රියංකරට උතුර කියන්නේ උඩ. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි කවුද ඉන්නේ? චමින්ද. චමින්දගේ නිවසත් දාගත්තා. හරි. ඊට පස්සේ අල්විස්ගේ නිවස පිහිටා ඇත්තේ බොතේජුගේ නිවසට නැගෙනහිර දිශාවෙන්. අල්විස්ගේ තියෙන නිවස බොතේජුගේ නිවසට නැගෙනහිරෙල්ලු. බොතේජු මෙතන ඉන්නවා. බොතේජුට නැගෙනහිරි ඔන්න අල්විස් මේ පැත්තේ ඉන්නවා. ඒක අපි කලින්ම දාලා තියෙන තොරතුරෙන්. එතකොට මේ තොරතුර නිවැරදි.
දැන් බලමු ඉතිරි කරගත් එක රුවන්ගේ නිවස පිහිටා ඇත්තේ අල්විස්ගේ නිවසට වයඹ දිසාවෙන්ලු. අල්විස්ගේ නිවසට වයඹිලු රුවන් ඉන්නේ. අල්විස් මෙතන ඉන්නවා. වයඹ කියන්නේ ළමයි මෙන්න මේ පැත්ත. අන්න අල්විස්ගේ නිවසට වයඹින් රුවන් ඉන්නවා නේද? අපි ඒ දාපු තොරතුරු අනුව එහෙනම් ඒ දාලා තියෙන තැන හරි. එතකොට අපි ඔක්කොම තොරතුරු ටික දාලා තිනවා. එතකොට 8 දෙනාම මේකට ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපිට අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලේසි. ළමයි මේ වගේ ගානක අහන්නේ සාමාන්‍ය රුවන්ට දකුණු පැත්තෙන් ඉන්නේ කවුද? නැගෙනහිරෙන් ඉන්නේ කවුද? ඒ වගේ ප්‍රශ්න අහන්නේ. අපිට මේ චාට් එක ඇඳ ගන්න එක විතරයි මේ ගානේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න වලට ඕනම කෙනෙකුට මේ චාට් එක දිහා බලලා කියන්න පුළුවන් නේ. දැන් චමින්ද මෙතන ඉන්නවා. චමින්දට නිර්ද දිශාවෙන් අමල්ලි ඉන්නවා. නේද? මේ විදිහට හරි හතරැස් චාට් එකකට දාගත්තාම මේ ගාන විසඳන්න ඉතාමත් ලේසි. ඒ වගේම අපි මාලිමාවත් යටින් දාගත්තාම දිශා සම්බන්ධයෙන් අපිට හිතන්න ඕනේ නැහැ. මම මේක ටිකක් වේගයෙන් කරා. ටිකක් එච්චරම අමාරු නැහැ. මීට වඩා සංකීර්ණ ගණන් තියෙනවා. අපි ක්ලාස් එකේදී සංකීර්ණ ගණන් හදනවා මීට වඩා. එතකොට අපි ඉස්සරහට බලමු මීට වඩා තව සංකීර්ණ ගණන් හදන්න. එතකොට අපේ ක්ලාස් සෑම බ්‍රහස්පතින්දාකම් තියෙනවා රාත්‍රී 8 ඉඳන් 11 වෙනකම්. මාසෙකටම ගන්නේ රුපියල් 500ක් පමණයි. ඒකට ඕගොල්ලන්ගෙත් අවශ්‍ය නම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕගොල්ලෝ වෙනත් ක්ලාස් වලට යන අතරතුර මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. කොහොම හරි ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න ඕනේ. මේ තරගයේ ජයග්‍රහණය කරන්න නේ. දසීමිත තරගයක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ වැඩිපුර වැඩ කරත් ඕගොල්ලන්ට ජයග්‍රහණය හම්බෙනවා. ඉතින් හරි ළමයි, ඕගොල්ලෝ මේ YouTube channel එක subscribe කරන්න, bell icon එක ඔබලා තියාගන්න. එතකොට මම මේ වගේ video එක දාද්දි ඕගොල්ලන්ට notification එක එනවා. ඉතින් හරි ළමයි, සුබ දවසක් එනවා හැමෝටම.